මම කල්පනා කරේ කතා කරන්න එක මූලික කාරණාවක් සම්බන්ධයෙන් ඒ තමයි ජනතාවගේ ජීවත් වීමේ ප්‍රශ්නය සහ රජය ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ගවල අද තියෙන යථාර්ථය. පළවෙනි කොටස හැටියට මම කැමතියි කතා කරන්න අපි තර්කානුකූලව ගොඩනැගුවා මේ රුපියල් 5000 කතාව. ඒ 5000 හැදුනේ අපේ ජාතික දරිද්‍රතා රේඛාව පුද්ගලයෙක්ට මාසෙකට රුපියල් 5020යි. සාමාන්‍යයෙන් පවුලක 4 දෙනෙක් ඉන්නවා ඒ නිසා මාසෙකට රුපියල් 20000යි. එතකොට සතියකට රුපියල් 5000ක් විය යුතුයි කියන තර්කය තමයි අපි ගොඩනැගුවේ. ඒ කෙසේ වෙතත් රජයේ විසින් රුපියල් 5000 කොළ තමන්ගේ දේශපාලන හිතවතුන් සම්බන්ධ කරගෙන පළාත් පාලන ඒ ජාලයේ ඒකට අපි විරුද්ධ වුණා. නමුත් කෙසේ හෝ ඔවුන් එක කරා කමක් නැහැ ජනතාවටයි මුදල් අවශ්‍ය වෙන්නේ රුපියල් 5000 කොළ බෙදුවා. අපිට මේ ව්‍යසනය පටන් ගත්ත දවස්වල නම් කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ට දිසාපතිවරයා සමග සතියකට සැරයක් සාකච්ඡා වලට ආරාධනා කරා. නමුත් අපි මේ ප්‍රශ්න ගැන ඔහුගෙන් සහ එතන හිටපු දේශපාලන අධිකාරියෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තයින් පස්සේ අපිට දැන් සති මං හිතන්නේ 3ක විතර ඉඳලා ඒ ආරාධනාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි දන්නේ නැහැ කොපමණ දෙනෙක්ට මේ රුපියල් 5000 බෙදුවද නැද්ද කියලා. නමුත් අපි කලින් පෙන්වලා දුන්නා දෛනික වැටුප් ගන්න පුද්ගලයෝ ලක්ෂ 17ක් ඉන්නවා. ඊළඟට ස්වයං රැකියා කරන කට්ටිය ලක්ෂ 26ක් ඉන්නවා. එහෙම බැලුවොත් ලක්ෂ 43ක විතර ප්‍රමාණයක් අවම වශයෙන් මේ රුපියල් 5000 ලබා ගන්න ඕනේ කියලා. නමුත් මට තැන් තැන් වල ඇහුණා රජය කිව්වා කියලා ලක්ෂ 43ක් ඉක්මවලා ලක්ෂ 50ක් ඉක්මවලා පුද්ගලයන්ට මේ රුපියල් 5000 දුන්නා කියලා. හරි. දැන් අපි යථාර්ථය බලමු. දැන් මාස එකකටත් වඩා මම දන්නේ මාර්තු මාසේ 20 වෙනිදා විතර ඉඳලා ඇඳිරි නීතිය දාලා තියෙනවා මේ රටේ බොහෝ තැන්වල. අපි ජනගහනය අරගෙන බැලුවොත් බස්නාහිර ප්‍රදේශයේ බොහෝ පිරිසක් ජීවත් වෙන ප්‍රදේශයේ මේ ලොක්ඩවුන් එක තාම තියෙනවා. වැඩට යන්න හරි හැටි ක්‍රමයක් නැහැ. එතකොට අපේ රටේ පවුල්වල ආදායම හා වියදම අපි පොඩ්ඩක් අධ්‍යයනය කරොත් එහෙම මම කැමතියි පෙන්වන්න ඇත්තටම අපේ මිනිස්සුන්ගේ ආදායම් වියදම් තත්ත්වය මොකද්ද. අපි බොරුවට කෑකෝ ගහලා වැඩක් නැහැ රුපියල් 5000න් මිනිස්සුන්ට දීර්ඝ වශයෙන් මාසයක් මාසකමාරක් ජීවත් වෙන්න පුළුවන් කියලා. දැන් සංඛ්‍යානයේ තියෙනවා දශමක කියලා දෙයක්. ඒ කියන්නේ අපේ ගෘහස්ත ව්‍යාප්තිය අරගෙන බැලුවොත් එහෙම ඒ ලංකාවේ ජීවත් වෙන සියලු පවුල් අරගෙන 10% කොටස් වලට කැඩුවොත් ආදායමට අනුව ඊට පස්සේ ශ්‍රේණිගත කරොත් එහෙම ලංකාවේ ජීවත් වෙන සමස්ත ගෘහස්ත වලින් අඩුම ආදායම ලබන ගෘහස්ත වල මධ්‍යස්ථය තමයි රුපියල් 9916. මේක තමයි සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව අවසාන වශයෙන් ගෘහස්ත ආදායම හා වියදම් සමීක්ෂණයෙන් ලබාගත් ඉලක්කම 2016. ඔවුන් වියදම් කරන ප්‍රමාණය තමයි රුපියල් 16678. දෙවනි දශමකය ගත්තොත් ඒ කියන්නේ ලංකාවේ ජීවත් වෙන ගෘහස්ත වලින් දරිද්‍රතාවය අඩුම 10% දරිද්‍රතාවයේ වැඩිම 10% තමයි අර කලින් කිව්වේ. ඊළඟ 10% ගත්තොත් ඔවුන්ගේ මාසික ආදායම රුපියල් 19776යි ඔවුන්ගේ වියදම රුපියල් 24191යි. යනාදී වශයෙන් අපි දශමක ගත්තොත් පළවෙනි දශමකයේ 9900යි දෙවෙනි දශමකයේ 9 19700යි
තුන්වෙනි දශමකයේ 26700යි තුන් හතරවෙනි දශමකයේ 33240යි අනාදී වශයෙන්. එතකොට මේකෙන් පේන දේ තමයි මහ පොළවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න නම් ඒ අඩුම ආදායම ලබන පුද්ගලයන්ට පවා මධ්‍යස්ථය රුපියල් 16700යි. දෙවන දශමකයේ අවම වියදම මධ්‍යස්ථය 24200යි. තුන්වෙනි දශමකයේ වියදම 28500යි. හතරවෙනි දශමකයේ වියදම රුපියල් 33200යි. මම මේ තාක්ෂණිකව ගොඩනගමින් යන්නේ ඇත්ත වශයෙන්ම මේ රුපියල් 5000 මේ සමස්ත කාල සීමාවට ජීවත් වෙන්න ඇත්ද නැද්ද කියන එක පිළිබඳව දත්ත පාවිච්චි කරලා. දැන් මෙතනින් තේරෙන දේ තමයි මේ රුපියල් 5000 හොඳටම මදි. අපි රජයට දොස් කියන්නේ නැහැ එකපාරක් හරි 5000ක් දුන්නට. නමුත් අපි රජයට කියන්නේ දැන් තව දුරටත් මේ ලොක්ඩවුන් එක මේ විදිහට යනවා නම් සහ මේ කාලේ ජීවත් වෙන්න ඔවුන් ලබාගත් ණය හෝ ඒ මොනම් ක්‍රමයකින් හරි මුදල් ලබා ගත්ත නම් ඒ මුදල් නැවත ගෙවන්න හරි රජයට නැවතත් මේ මුදල් රුපියල් 5000 නෙමෙයි අවම වශයෙන් දැන් රුපියල් 10000ක්වත් එහෙමත් නැත්නම් රුපියල් 15000ක්වත් ඒ පුද්ගලයන්ට ලබා දෙන්න සිද්ධ වෙනවා. එතෙන්දී මම කැමති තව මහපොළොවේ යථාර්ථයක් පිළිබඳව දැනුවත් කරන්න. ඒ තමයි අපේ රටේ දරිද්‍රතා රේඛාවට අනුව ඔවුන් කියන විදිහට දරිද්‍රතාවයෙන් පෙළෙන, ඒ කියන්නේ අර අපි කලින් කියපු කිලෝ කැලරි 2030ක්වත් ලබා ගන්න බැරි පුද්ගලයෝ ඉන්නවා 8,43,000ක්. නමුත් මේක පැහැදිලි කරලා තියනවා ඒ දරිද්‍රතා රේඛාවට ආසන්නව ජනතාව බොහෝ ජනතාව ජීවත් වෙනවා කියලා. ඒ කියන්නේ ඔවුන් මේ රේඛාවට අනුව දුප්පත් මිනිස්සු කියලා දරිද්‍රතාවයෙන් පෙළෙන ඔවුන් කියලා කියන්නේ නැහැ. නමුත් යම්කිසි හේතුවකින් තමන්ගේ ආදායම 10%කින් අඩු වුනොත් ඔවුන් දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහාට වැටෙනවා. ඔවුන් දරිද්‍රතා වෙන් පෙළෙන පුද්ගලයෝ බවට පත් වෙනවා. ඒ කියන්නේ 8,43,000ක් හිටියට 10%කින් ඔවුන්ගේ දරිද්‍රතා රේඛාව වැඩි වුණොත් එහෙමත් නැත්නම් ආදායම අඩු වුණොත් ඒ මුළු සංඛ්‍යාව 12,56,000ක් වෙනවා. 20%කින් ආදායම අඩු වුණොත් එහෙම දරිද්‍රතාවයෙන් පෙළෙන වුන් 4,53,000 ඉඳලා 18,00,000ට වැඩි වෙනවා. 30%කින් තමන්ගේ ආදායම අඩු වුණොත් එහෙමනම් 18,00,000ක් 19,00,000ක් විතර මේ දරිද්‍රතා කියන ගණයට එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය කිලෝ කැලරි 2030 ලබා ගන්න බැරි තත්ත්වයට වැටෙනවා. දැන් රජයට මේ ගණන් ටික හදලා බලන්න පුළුවන්. සාමාන්‍ය ඔය මම කියපු එදිනෙදා වැඩ කරලා පඩිය ලබා ගන්න කට්ටිය, ස්වයං රැකියා කරලා පඩිය ලබා ගන්න කට්ටියගේ මාසික ආදායම අඩු උනේ කීයකින්ද කියලා. 10%කින්ද, 20%කින්ද, 30%කින්ද? දැන් අද වෙනකොට කුඩා හා මධ්‍යම පරිමාණයේ ඇඟලුම් ශාස්ත්‍රයේ කණ්ඩායම් රජයට බැගෑපත් වෙනවා ඔවුන්ට මාර්තු මාසේ පඩියවත් ගෙවා ගන්න බෑ, අප්‍රේල් මාසේ පඩිය කෙසේ වෙතත් කියලා. හරි, එතකොට ඔවුන් කියනවා සාමාන්‍ය වශයෙන් ලක්ෂ ගාන ඔවුන්ගේ ආයතනවල වැඩ කරනවා කියලා. මේ එක ශාස්ත්‍රයක් පමණ. ඊළඟට සංචාරක ශාස්ත්‍රය ගත්තොත් එහෙම එතන ජීවත් වෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉන්නවා, ඔවුන්ට කිසිම ආදායමක් ලැබිලා නැහැ. ඉතින් එහෙම බැලුවොත් එහෙම රුපියල් 5000 තමන්ගේ අතට ලැබිච්ච පලියට අර දරිද්‍රතා රේඛාවෙන් පල්ලෙහාට වැටෙන්න තියෙන අවදානම ඉතාමත් ඉහළයි. ඒකෙන් මම මේ දැන් කියන්න හදන්නේ එහෙමනම් කොරෝනා වෛරසය පටන් ගන්න දවසේ තිබිච්ච තත්ත්වයට වඩා ඉතාමත්ම වෙනස් තත්ත්වයක්
දරිද්‍රතාවය අනුව අද රටේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඒකට විසඳුම තමයි රජය විසින් මොවුන්ගේ එදිනෙදා ජීවත් වීම සඳහා අවශ්‍ය සහයෝගය ඒ කෑෂ් මුදල් ඔවුන්ට ලබා දිය යුතු දැන් හැම බොහෝ රටවල් වල වේජ් සපෝට් සිස්ටම් කියලා දෙනවා ඔවුන්ට අවශ්‍ය ඒ පෞද්ගලිකාංශයට තමන්ගේ සේවකයන්ට පඩි ගෙවන්න අවශ්‍ය මුදල් රජය විසින් ලබා දෙනවා බොහෝ රටවල් වල ඒක කරනවා නමුත් ලංකාවේ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ එහෙම දෙයක් කරන්න නම් පාර්ලිමේන්තුව හරහා අලුත් අනපනත් ගෙනල්ලා එහෙමත් නැත්නම් තියෙන අනපනත් සංශෝධනය කරලා යම් කිසි වැඩපිළිවෙලක් නිර්මාණය කරගන්න බැරි කමකුත් නැහැ හරි ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී රජයට නැවතත් කියන්න තියන්නේ අපිට මහ පොළොවේ ජනතාවගේ ජීවත් වීමේ ගැටලුව පිළිබඳව මේ හොයනවට වඩා තව ඕනෑකම දැඩිව ඍජුව මේ පිළිබඳව හොයලා බලලා ඒ අවශ්‍ය වැඩ කටයුතු කරන්න කියලා බොහොම සඳහා දේශපාලන පක්ෂ මැදිහත් කරලා මේක සම්පූර්ණ අවබෝධ කරලා තියෙනවා ඊයම් දැක්ක පන්දාහේ ලබා දීමේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කරා. ඒක පටන් ගත්තේ බැසිල් රාජපක්ෂ පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානියා ලෙස පත්කිරීම හරහා. ඊට පස්සේ ඔහුගේ ඡන්ද මෙහෙයුම් ජාලය තමයි පළාත් පාලන මන්ත්‍රීවරු. එතකොට ඍජුවම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා හරහා ඔවුන්ගේ දේශපාලන ජාලය සම්බන්ධ කරගත්ත මේ රුපියල් 5000 බෙදන්න. එතනදී අපි කොච්චර මේ සම්බන්ධයෙන් අපේ මතය ඉදිරිපත් කරා ඔවුන් ඒක සතපාකට ගණන් ගත්තේ නැහැ. අපි සටන් කරලා අපේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු අපේ නගර සභා මන්ත්‍රීවරු සටන් කළා කොහොමන හරි ඒ ලැබිච්ච නැටි කට්ටියව තල්ලු කළා ඔවුන්ටත් ලබා දෙන්න කටයුතු කරා. නමුත් බොහෝ ප්‍රදේශවල තාම මේ ලයිස්තුවේ සම්පූර්ණ කරලා නැහැ. ඉතින් අපි අත් වශයෙන්ම අද වෙනකොට දන්නේ නැහැ කාටද හම්බෙලා තියෙන කාටද හම්බෙලා නැත්තේ කියලා. නමුත් මෙතන ඊට වඩා දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ පක්ෂයට තමන්ගේ ඡන්දය වෙනුවෙන් පුද්ගලයන් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ පක්ෂයේ ලැබිය යුතු කට්ටියටත් ලැබිය නොයුතු කට්ටියටත් මේක ලබා දීපු බවට බොහෝ චෝදනා ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් දැන් වෙනකොට ලැබෙමින් පවතිනවා. ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙල සම්බන්ධයෙන් හොඳ දේවල් තියෙනවා හොඳ නැති දේවල් තියෙනවා. හරි සෞඛ්‍ය ශාස්ත්‍රය ඕන් හැකියතාක් දුරට හරි උපදේශ ලබා දීලා ආණ්ඩුවට බල කරලා තිබ්බා මේ කලමනාකරණය පිළිබඳව අවධානය හරි පැත්තට යොමු කරන්න කියලා. දැන් එරාන් මන්ත්‍රීතුමා කිව්වා වගේ ආචාර්ය රවි රණන්නේලිය ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් පොලිසි එකේ ප්‍රධානියා ලංකාවේ පිළිගත් ඉහළම සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මේ උපදේශකවරයා ඔහු කියන්නේ මේ අර ටෙස්ට් 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 කියන වැඩපිළිවෙලට අපි ගියේ නැහැ කියලා. ඔහු කියන්නේ අත වශයෙන්ම මම මේ පිළිබඳව කලින් කතා කරා මාර්තු මාසේ ඔහු කිව්වා ලංකාවේ අවමයක් හැටියට දවසකට PCR ටෙස්ට් 2050ක් කරන්න ඕනේ. හැබැයි ඔහු කියපු ඉලක්කය තමයි PCR ටෙස්ට් 6000ක් එක දවසකට. නමුත් රජයේ ඒ පිළිබඳව ඔහුගේ අදහස් ඔහුගේ යෝජනා පිළිබඳව ක්‍රියාත්මක වුණේ නැහැ. අනිත් දේ තමයි ඔහු කියන්නේ මත දෙකක් තියෙනවා. එක මතයක් තමයි ෆ්ලැටන් ද කර්ව් කියන එක. මේක මේ උඩට යන පීක් එක අඩු කරන්න කියලා. නමුත් ඔහු පෙන්වලා දෙනවා ෆ්ලැටන් ද කර්ව් කියන එකට වඩා එලිමිනේට් ද කර්ව් කියන එක තමයි දැන් වෙනකොට සාර්ථක වෙලා තියෙන්නේ. ඒ සාර්ථක වෙලා තියෙන රටවල් වලින් ඔහු පෙන්눔 කරනවා
බොහෝ රටවල් දූපත් නව ශ්‍රීලන්තය මේ ඊළඟට තායිවානය හොංකොං යනාදී වශයෙන් ඔහු නම් රටවල් ගානක් පෙන්වලා දීලා තියෙනවා එතකොට ඔහු කියන්නේ it is an unmitigated calamity කියලා මං හිතන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඔහු කියලා තියෙනවා මේ අපේ මේ 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 කලමනාකරණය පිළිබඳව ඔහුගේ විවේචනයක් එල්ල කරලා තියෙනවා ඔහු ජනාධිපතිතුමාගේ විවේචනය එල්ල කරන්නේ නැහැ ඔහු කියන්නේ ඒ හරි උපදෙස් ඔහුට ලබා දීලා නැහැ කියන එක මම නම් ඒ සම්බන්ධයෙන් මීට වඩා කියන්න දන්නේ නැහැ නමුත් සෞඛ්‍ය අංශයේ නිලධාරීන් ඉතාමත් මොන කමෙන් මේ පිළිබඳව මේ එකතු වෙනවා දැන් හැමදාම ඔබලා සියලු දෙනාගේම රූපවාහිනී ප්‍රවෘත්ති වල අපි මේ රටට ලබා දීපු 19 සුවසැරිය පෙන්නන හරි හැමදාම අපි දැන් වෙනකොට දවසකට කෝල් 9000ක් 10000ක් විතර ප්‍රමාණයක් ලැබෙනවා එතකොට එක පැත්තකින් කොවිඩ් අසාධ්‍යයන් අපි අරගෙන යනවා ස්පිරිතාල වලට මේ ලංකාව පුරා අනිත් පැත්තෙන් සාමාන්‍යයෙන් පපුව අමාරු හැදෙන කට්ටිය සාමාන්‍යයෙන් අනිත් ප්‍රශ්න මොලේ නහර පුපුරපු කට්ටිය මේ කට්ටියවත් අපි මේ 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 ස්පිරිතාල වල අරන් ගිහිල්ලා ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා ඊට පස්සේ හමුදාව දැන් බලන්න හමුදාව මහ විශාල මේ මේ යුද්ධයක ඉන්නවා මේ කොවිඩ් යුද්ධය පරද්දන්න අවසනාවකට ඔවුන්ට මං හිතන්නේ අවශ්‍ය පෞද්ගලික ඒ ප්‍රොටෙක්ෂන් ඇඳුම් ලබා දීපු නැති නිසා වෙන්න ඇති ඒ නේවි එකේ මෙච්චර ප්‍රමාණයකට මේ කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා එතකොට ඔව් යම්කිසි විදියකට සෞඛ්‍ය ශේෂ්ත්‍රය විසින් කරන ඒ වැඩ කටයුතු තව පැත්තකින් හරි උපදෙස් ලබා නොගැනීම හරහා වතුර යනවාද කියලා මතයකුත් මේ අවස්ථාවේදී මිනිසුන්ගේ ඔළුවට ඇවිල්ලා තියෙනවා අනිත් පැත්තෙන් තමයි ආර්ථික කලමනාකරණය පිළිබඳව නම් අපිට සෑහීමකටපත් වෙන්න කිසිසේත්ම බෑ මොකද රුපියල් 5000 කිසිසේත්ම මම මෙච්චර දීර්ඝව දැන් මං හිතන්නේ මේ විස්තර කරපු ආකාරයට මම දන්නේ කොච්චර දුරට මේක ඔබලාගේ මේ ප්‍රවෘත්ති වල මේ ඇත්ත කතාව ජනතාවට ගෙනියන්න පුළුවන්ද කියලා නමුත් උත්සාහ කරන්න ඒ පිළිබඳව නම් අපිට කිසිසේත්ම සතුටු වෙන්න හැකියාවක් නැහැ මේ දවස් අත්‍යවශ්‍යවා කියලා ප්‍රතිලිකාගේ වාහන තමයි මේ රළු එන්න කරන ඒ වගේ දාන තියෙන කොට ඒක මේ වෙලාවේ තියෙන සුළු වාහන ප්‍රමාණයක් තමයි ඉන්ධන ගන්න හැම යොමු වෙන්නේ නමුත් මේ වෙලාවේ ඉන්ධන වල අඩුවෙච්ච සාහනය දිනුවා තියෙන මේ බඩුවින පොඩ අඩුවන්න පුළුවන් නේ ඉන්ධනවල සහනය රජය ජනතාවට දෙනවා වෙනුවට ඉන්ධනවලට ගහලා තියෙන බදු කවුරුත් නොදන්නවා වෙන්න පුළුවන් මං දන්නේ නිවුස් වලට ආවද නැද්ද කියලා දැන් දවස් 3-4කට කලින් ඉහළ දැම්මා ඉතින් ඉහළ දැමීම හරහා භාණ්ඩාගාරයේ මේ සියලු මේ ලාභය ඔවුන් ලබා ගන්නවා මේ ලාභය හොඳටම ඇති ජනතාවට අවශ්‍ය ඊළඟ රුපියල් 10000 හෝ 15000 ලබා දෙන්න. හරි. ඉතින් තවත් හේතුවක් මම මේ ලිපියක් මේ ළඟදී මේ ඉදිරිපත් කරා. ඒ ලිපිය මම කිව්වේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය පිළිබඳව රජය උත්සාහ කරා කිහිප වතාවක්ම ජොයින්ට් වෙන්චර් එකක් පටන් ගන්න කන්සල් සංස්ථාවයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගමයි සමග නමුත් ඒකට ඒක ඒ කාලේ කෑ ගැව්වා රට විකුණන්න යනවා නොයෙකුත් දේවල් කියලා කෑ ගහලා ඒ වෙලාවේ මේක කරන්න දුන්නේ නැහැ උදාහරණයක් හැටියට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මෝඩි අගමැතිතුමා සමග මේ පිළිබඳව සාකච්ඡා කරන එක පවා නවත්තන්න ඒ වෙලාවේ දැනට ආණ්ඩුවේ ඉන්න වකර විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු මේ මේ වැඩ කරා. ඉතින් ඒත් එක්ක අපිට එතන මට දන්න විදියට බැරල් මිලියන මට සමා වෙන්න මගේ හරියට මේ ගාන මතක නැහැ. නමුත් තෙල් ටැංකි බර ගාන 99ක් තියෙනවා. එකෙන් 15ක් එල්.අයි.ඔ.සී. ආයතනය පාවිච්චි කරනවා. අනිත් ටැංකි ටික තියෙනවා අපිට පාවිච්චි කරන්න. හරි. එතකොට සිංගප්පූරුවේ තියෙන ප්‍රධානම තෙල් ගබඩා කරන ආයතනයකට තියෙන ධාරිතාවය මේ ටැංකි 85 ලංකාවේ තියෙනවා.
හැබැයි මොකද වෙලා තියෙන්නේ මලකඩ කකා ඒකේ කැලයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා හරි එතකොට මේ අවස්ථාවේදී එවැනි ගබඩා තිබ්බනම් අපිට බොහෝසේ මේ තෙල් මිල අඩුවීමෙන් ප්‍රයෝජනයක් අරගෙන ඒවා ජනතාවට ලබා දෙන්න තිබුණා දැන්වත් රජයෙන් අපි ඉල්ලීමක් කරනවා හැම දෙම දේශපාලනය කරන්න එපා හැම දෙම දේශපාලනය කරන්න එපා දැන්වත් මේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් හැදෙන්න පුද්ගලික රජයේ වැඩපිළිවෙලක් හැටියට මේ තිරගුණාමලයේ තෙල් ටැංකි මේ ජාලය දියුණු කරා හරි දැන්වත් මේක කරන්න දැන් ඔබ එළවලු ගැන ඇහුවා මම පොදු සැපයුම් කැබිනට් නොවන ඇමතිවරයා හැටියට ලංකාවේ ප්‍රථම පාර වතාවට පටන් ගත්ත දඹුල්ලේ එළවලු වෙළඳපළට අල්ලලා අක්කර 6 ඉඳමෙත් පළවෙනි පාරට උෂ්ණත්වය හා තෙතමනය පාලනය කරපු ගබඩාව කෘෂි භෝගවලට ආණ්ඩුව මාරුණයින් පස්සේ ඒක නැවැත්තුවා දැන් එතන මේ තනකොළ වැවෙනවා හැබැයි ඒ කෘෂි ගබඩාව තිබ්බන මෙට්‍රික් ටොන් 5000 ගබඩා කරන්න තිබුණා මෙතන ගොවියෝ විකුණ ගන්න බැරුව විසිකරන එළවලු අපිට යම් කිසි විදිහකට ගබඩා කර ගන්න තිබුණා ඊට පස්සේ තවත් දෙයක් තමයි දැන් හෙට අනිද්දා වෙනකොට හාල්වල ප්‍රශ්නේ අර බ්‍රිගේඩියා තුමා කියලා තියෙනවා මාස 9කට ඇති වෙන්න හාල් ගබඩා කරලා වී ගබඩා කරලා තියෙනවා කියලා මේ ගබඩාවල නමුත් ඒක ඔහුම කියන ආකාරයට මෙට්‍රික් ටොන් 50000ක් තමයි තියෙන්නේ මේ මම ඒ ලිපිය දැක්කා මෙට්‍රික් ටොන් 50000 මම දන්නේ අරුණ පත්‍රයේද කොහෙද තිබුණේ මේ තියෙන්නේ කියලා මේ වී එනි මෙට්‍රික් ටොන් 50000ක් වී නම් ඒ කියන්නේ සහල් ටොන් මෙට්‍රික් ටොන් 30000 සහල් මෙට්‍රික් ටොන් 30000න් මාස 9ක් මේ මිනිසුන්ට කන්න දෙන්න බෑ ඉතින් මේ විදිහට ගියොත් එහෙම අත්ත වශයෙන්ම හෙට අනිද්දා වෙනකොට සහල් මිල තවදුරටත් ඉහළ යන්න ඉඩ තියෙනවා හරි ඉතින් මේ කලමනාකරණය එළවලු වේවා හාල් වේවා ආර්ථික කලමනාකරණය පිළිබඳව ගැටලු රාශියක් මතුවලා තියෙනවා මේක දේශපාලන අධිකාරියකට බාර දීලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරය සඳහා යොදා ගැනීම නිසා තමයි මේ ප්‍රශ්න මතුවලා තියෙන්නේ ඉන්ධන සහනය කොයි විදියටද ජනතාවට දෙන්න ඕනේ හරි මේ අවස්ථාවේදී ඉන්ධන මිල අඩු කරන එකට වඩා අපිට අවශ්‍ය වෙන්නේ ජීවත් වෙන්න තව රුපියල් 10000ක් අඩුම ගානේ ඊළඟ රවුමේ මිනිස්සුන්ට දෙන්න ඕනේ හරි එතකොට ඉන්ධන මිල අඩු කරන්න පුළුවන් එක පැත්තකින් මොකද ඒ වාසිය ඒ ලාභයේ ඉන්ධන මිලෙන් අඩු කරන්න පුළුවන් හැබැයි මම කියන්නේ ඉන්ධන මිලෙන් ඒක අඩු කරනවට වඩා රජයට පුළුවන් ඒක පාවිච්චි කරලා ඊළඟ 10000 රුපියල් 10000 මිනිස්සුන්ට දෙන්න මොකද මම පෙන්වලා දුන්නා ඉතාමත්ම මේ දීර්ඝව දත්තත් සමග ස්වාධීන දත්ත සමග ලංකාවේ දරිද්‍රතාවය කෝවිඩ් අර්බුදය එන්න කලින් තිබිච්ච දරිද්‍රතාවයට වඩා අවම වශයෙන් තුන් ගුණයකින් අද වෙනකොට වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඉතුරු කරගත්ත මුදල් ඊළඟ රුපියල් 10000 දෙන්න පාවිච්චි කරන්න කියන එක තමයි මේ ඉල්ලීම. ඒරා